සුබෝදස්සන ශ්‍රී ලංකා වාසී සියලුම දෙනාට මම ශ්‍රී ලංකා පොලිසිය දේශපාලන මුදා ගැනීමේ ජාත්‍යන්තර සංවිධාන සභාපති අජිත් ධර්මපාල අද මම මේ ඔබට කතා කරන්නේ මේ මගෙන් පිටපස තියෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක ප්‍රජාවගේ මානව හිංකම් සුරක්ෂිත කරන්නට ඒ ඒ රටවල් වල පවතින මානව හිංකම් පිළිබඳව විමර්ශනයක් වසරක් පාසා සිදු කරන්නට ක්‍රියාකරන ආයතනයක් මම ශ්‍රී ලංකා පොලිසිය දේශපාලනයේ මුදා ගැනීමේ ජාත්‍යන්තර සංවිධානයේ වශයෙන් මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැමිණි විශේෂයෙන්ම අද ලංකාවේ මේ වෙන විට අපරාධ කරුවන්ගේ ග්‍රහණයට ලක් කරගෙන තිබෙන රටේ ජනතාවක් මුදාගත යුතුයි ඒ මුදා ගැනීමේ අඩිතාලම දමන්නට නම් විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොලිසිය දේශපාලකයාගෙන් ඉවත් විය යුතුයි එම ස්ථාවරයේ ඉඳගෙන ඒ වෙනුවෙන් ක්‍රියා කරන්නට තමයි මම ලෝක ප්‍රජාවගෙන් හෙට උදෑසන ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකා පොලිසිය දේශපාලනයේ මුදාගත්තෙන් පස්සේ අද ඔය පාර්ලිමේන්තුවේ ඉන්න 225 න් විශාල පිරිසක් ඔබට දකින්නට පුළුවන් වෙයි ඒගොල්ලෝ ඉන්නේ වැලිකඩ බන්ධනාගාරේ මෙන්න මේ තත්ත්වය ඇති කරන්නට නම් ලංකාවේ රටේ ජනතාව අපෙත් එක්ක පෙරගැහෙන්න ඕනි එහෙම නැති වුණොත් තනියම මේ දේ මට කරන්න බෑ මම සමස්ත ජනතාවගේ මිල්ලා සිටින්නේ අද මේ ලෝක ප්‍රජාවකින් හෙට මම හෙට දිනේ ලෝක ප්‍රජාවකින් මං ඉල්ලීමක් කරනවා මේ වෙනුවෙන් ඔබගේ සහයෝගය ශ්‍රී ලංකා වාසී ජනතාව මේ හොරු මංකොල්ලකාර සහ මිනි මරුවන්ගෙන් බේරා ගන්නට නම් ශ්‍රී ලංකා පොලිසිය ප්‍රථමයෙන්ම දේශපාලනයෙන් ඉවත් විය යුතුයි ඒකට එක කළ හැකි මාර්ග තිබෙනවා ඔබ බලන්න මම මීට සතියකට දවස් කීපයකට ඉස්සෙල්ලා කිව්වා පාස්කු ප්‍රහාරේ එල්ල කරන ලද පුද්ගලයන් සමග එම ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීන් සමග කටයුතු කළපු සොනික් කියන පුද්ගලයා පිළිබඳව ඔහු වෙන කවුරුත් නෙවෙයි රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක ජෙනරාල් වශයෙන් සිටපු නිලන්ත ජයවර්ධනගේ කාර්යාලයට අනුයුක්තව හිටිය ඔහුගේ නිලන්ත ජයවර්ධනගේ රෙස්පොන්සිබිලිටි එක එයාගේ වගකීම යටතේ ක්‍රියාත්මක වෙච්ච උපපොලිස් පරීක්ෂකවරයෙක් එස්.අයි. බණ්ඩාර ඔහු තමයි මේ ත්‍රස්තවාදීන් සමග කටයුතු කරමින් ඔහු දිගින් දිගටම මේ සහරාන් ලගේ එක්ක ක්‍රියා කළේ ඔහු සර්වයිලන්ස් කරා නෙමෙයි ඔහු වෙනම සර්වයිලන්ස් ඩියුටි එකක් කරා නෙමෙයි ඔහු සිදු කළේ ත්‍රස්තවාදීන් මේ විනාශය සිදු කරන්නට අවශ්‍ය පෙළඹවීම සහ අවශ්‍ය වටපිටාව පොළවේ මතුපිට සියල්ල සකස් කරපු එක එහෙමනම් ඊයේ ඔබ දකින්නදී රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය වශයෙන් කටයුතු කරන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පාර්ලිමේන්තුවේදී පිළිගත්තා. ඔව් සොනික් කියන්නේ වෙන කවුරුත් නෙවෙයි එස්.අයි. බණ්ඩාර. එහෙමනම් මම එස්.අයි. බණ්ඩාර පිළිබඳව හෙට මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට දැනුම් දීමක් කරනවා. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් විශේෂයෙන්ම මේක ස්ථිරව පිළිඅරගෙන තියෙනවා කැබිනට් අමැතිවරයා වශයෙන් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් මේ සොනික් කියන්නේ කවුද කියන එක රාජ්‍ය බුද්ධි නිලධාරියෙක් ඔහු සහරන්ලා එක්ක කඩේතු කරා කියන එක ඔහු පිළිගත්තා. එහෙමනම් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මේ සියලුම මිනිමැරුම් පිළිබඳව වහාම වගකීම බාර ගන්න ඕනේ මේ ආණ්ඩුව. අන්න ඕක තමයි අපිට අවශ්‍ය වෙලා තිබුණේ. අපි එදා ඉඳන්ම කිව්වේ ඒක. එහෙමනම් දැන් රටේ ජනතාවට පැහැදිලි මේ පාස්කු ප්‍රහාරය මේ මිනිමැරුම් සියල්ල පිටිපස්සේ හිටියේ රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂට බලයට ඒමට ගෝඨාභය රාජපක්ෂ බලයට ගේමට සුරේෂ් සලේ අබුහිත් කියලා රාජ්‍ය තාන්ත්‍රික ඔහු කඩේතු කරුවත් ඔහු අබුහිත් කියන කෝඩ් නේම් එකක් දාගෙන මේ සිදු කළේ වහාම මේ පාස්කු ඝාතනයක් ඇති කරන්නට. එහෙමනම් ඒ සොනික් පිළිගත්තා වගේම ඔබ දන්නවාද මේ තුලින් ඇති වෙන ප්‍රධානම දේ තමයි මේ සොනික් රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ ජෙනරාල් වරයා වශයෙන් හිටපු නිලන්ත ජයවර්ධන මම දැන් කියනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට රටේ ජනතාව විශාල ප්‍රමාණයක් මරා දාලා තවත් විශාල ප්‍රමාණයකට උන් හිටිතැන් නැති කරලා ඔවුන්ගේ දරුපවුල් විනාශ කරපු නිලන්ත ජයවර්ධන රාජ්‍ය අධ්‍යක්ෂ බුද්ධි අධ්‍යක්ෂ ජෙනරාල් වරයා අද ඉන්නේ කොහෙද පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලන නිලධාරියා වශයෙන් ඉන්නේ ඔහු තමයි පොලිස් දෙපාර්තමේන්තුවේ ඇඩ්මිනිස්ට්‍රේෂන් බාරව ඉන්නේ එහෙමනම් පොලිස් ප්‍රතිවරයාගේ වගකීම තියෙනවා
වහාම ඔහු ඒ නිලයෙන් අයින් කරන්න ඒ වගේම මේ ප්‍රහාරයට යටිතල පහසුකම් සපයපු කෙනා තමයි දේශබන්දු තෙන්නකෝන් දේශබන්දු තෙන්නකෝන්ගේ තවත් දෙයක් අපි ඉදිරියේදී ඔබට හෙළි කරන්න ඔහු ඉතාමත්ම ක්‍රමානුකූලව සම්බන්ධ වෙච්ච දේ ඒ වගේම තමයි සලේ මේජර් ජෙනරල් සලේ එවක බුද්ධි අධ්‍යක්ෂ ජෙනරාල් වශයෙන් හිටපු හෙන්ද විතාන්ලා මේ කණ්ඩායම තමයි රාජපක්ෂ ජුන්ටාවේ හිටපු මිනිමරු කණ්ඩායම එහෙමනම් මේ කණ්ඩායමේ නියෝජනය තමයි පාර්ලිමේන්තුවේ තියෙන්නේ ඒ පාර්ලිමේන්තුවේ ඉන්න ඒ මිනිමරුවන් වෙනුවෙන් තමයි එදා ওই විවාදයක් තියෙද්දී එකෙක් නැතුව තමයි එකෙක් පරද කතා කරේ ඒ සියල්ලම අද රටේ ජනතාවට හෙළි වෙලා තියෙනවා ඒ නිසා මම ඉල්ලීමක් කරනවා ශ්‍රී ලංකා වාසී සමස්ත ජනතාවගෙන්ම දැන් ඔබට පැහැදිලි ඇති මං ඉල්ලීමක් කරනවා කරුණා කරලා ඔබ පොහොට්ටුවද අලියද මේ සිම්බල් එක ඕනේ නැහැ ඒ ලාංඡනය ඕනේ නැහැ ඔබ ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් ඉපදුනා නම් ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් ඔබ මිය යන තුරු වැරද්දට වැරදි කියලා කියන්නට තරම් ඔබට කොන්දක් තිබිය යුතුයි මේක පක්ෂපාත ජාති ආගම් කුල ભેදයක් අවශ්‍ය නැහැ මේ මියගේ පාස්කු ප්‍රහාරයෙන් මියගේ අපේ ශ්‍රී ලාංකික ජනතාව ඒ මිනිස්සු යුද්ධ කරන්න නෙමෙයි ගියේ අහිංසක චූටි දරු දැරියෝ අම්මගේ තාත්තගේ අතේ එල්ලිලා ගියේ යුද්ධ කරන්න නෙමෙයි ඒගොල්ලෝ ගියේ දේව මෙහෙයකට සහභාගී වෙන්න ඒගොල්ලෝ ගියේ තමන්ගේ පාසල් අධ්‍යාපන ගැන හිතලා වෙන්නේ නැති අම්මා තාත්තෙක්ට සන්තෝෂෙන් ජීවත් වෙන්න දෙවියන් වහන්සේගේ ආයාචනයක් කරන්න බෞද්ධෙක් වශයෙන් මම පන්සල්ට යනවා නම් අපි ගිහිල්ලා පන්සල්ට යන්න යුද්ධ කරන්න නෙමෙයි එහා සමානයි එහෙමනම් ශ්‍රී ලංකා වාසී සමස්ත ජනතාවගේම යුතුකමක් තියෙනවා මේකට එරෙහි වෙන්න මෙන්න මේ කටයුතු කරන තුරු මේ පාස්කු ප්‍රහාරයේ විඳිතින්ට යුක්ති ඉෂ්ට කරන තුරු මේ හඬ සම්පූර්ණයෙන්ම නගන්න ශ්‍රී ලංකා වාසී ජනතාව සහ බෞද්ධ හින්දු කතෝලික ඒ සියලු ප්‍රජාවන් එකතු වෙන්න කියලා මම ආයාචනය කරනවා ඒ වගේම හෙට දිනේ මේ කටයුතු කරන්න පුළුවන් පළවෙනි ආයතනය තමයි ශ්‍රී ලංකා පොලිසිය නමුත් අද අවාසනාවකට පොලිසිය බාර වෙන්න ඇමති LTT ත්‍රස්තවාදීන්ට සල්ලි දීපු පුද්ගලෙක් ටිරාන් නලස් ඒ වගේම LTT ත්‍රස්තවාදීන්ට සල්ලි දෙනකොට ටිරාන් නලස් එක්ක ගියපු කෙනා තමයි අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර වෙන්නේ රොහාන් ප්‍රසාද් රණසිංහ ඒ වගේම දේශබන්දු තෙන්නකෝන් මේ අයගේ යුක්තියක් ඉෂ්ට වෙන්නේ නැහැ සලේ තමයි අද රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක ජෙනරාල්වරයා එහෙමනම් ලෝක ප්‍රජාවගෙන් මම ඉල්ලීමක් කරනවා මෙවැනි තත්ත්වයක් තුල කවදාවත් මේ යට ගහපු මේ හංගපු මිනි මරුම් එකක්වත් එළියට ගන්න බෑ මම ඉල්ලීමක් කරන්නේ ශ්‍රී ලංකා පොලිසිය දූෂිතයි ශ්‍රී ලංකා පොලිසිය මේ දූෂිත දේශපාලකයන්ගේ ගලව ගන්න නම් වහාම මේකට ජාත්‍යන්තර මැදිහත්වීමක් අවශ්‍යයි ඒ සඳහා බලකිරීමක් කරලා මේ ශ්‍රී ලංකා පොලිසිය දේශපාලනයෙන් අයින් කරන්නට ජාත්‍යන්තර සහයෝගය ලබා දෙන්න කියලා මම හෙට දින ඉල්ලීමක් කරනවා ඒ වගේම මම ශ්‍රී ලංකා වාසී ඔබගෙන් ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම මේ හඬ නගන්නට අපෙත් එක්ක එකතු වෙමු අපි සියල්ලම එක එකට එකතු වෙලා සිදු කරමු බොහොම ස්තුතියි මම ජිනීවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් එක ඉදිරිපිට සිට ඔබට මේ ඉල්ලීම කරන්න